ඇත්තරම පොදුජන එක්සත් පෙරමුණ පුටුව ලකුණ නිර්මාණය වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අපේම තිබ්බ පොඩි පොඩි පක්ෂ ටිකක් තමයි වෙලා. ඒ කියන්නේ අපේ කොමියුනිස්ට් පක්ෂය සම සමාජ පක්ෂය වගේ එහෙම පක්ෂ ප්‍රමාණයක් එකතු වුණා. ඒවා කොහොමටත් වමේ පක්ෂ. නමුත් එකතු වෙනකොට අපි ප්‍රධාන පක්ෂය අපි අත ලකුණ තෑරලා පුටුවට යනවා. ඊට පස්සේ ජනතා එක්ති පෙරමුණ එකතු වෙනකොට අපි ආයේ අතයි පුටුවයි දෙකම තෑරලා බුලත් කොළයට එනවා. ඉතින් මේ ප්‍රධාන පක්ෂයේ ලකුණ ගෙනියන්නේ ගේනියාමේ අවශ්‍යතාවයක් නැහැ. මෙතෙක් කිසිදු සන්ධානයක් එහෙම හැදිලා නැහැ. මේ රට තුළ මම දන්න විදිහට වෙන පක්ෂයකටවත් එහෙම හැදිලා නැහැ. හැමදාම ඒ ලකුණේ වෙනසක් ඇති වෙනවා. ඒ පක්ෂවල භාවිතා කරන ලකුණු වලින් පරිබාහිර ලකුණු කර තමයි එන්නේ. අපි ඇත්තටම මේක රහසක් නෙවෙයි. මහින්ද රාජපක්ෂ මහත්මයා අග්‍රාමාත්‍ය ධුරයට දැන්ටමත් ඉදිරිපත් වෙලා නම් වෙලා තියෙනවා. අපි ඒකනේ කිව්වේ මේකදී අපි ජනාධිපතිකම බලාගෙනවා. අගමැතිකම බලාගෙනවා. එහෙම නැත්නම් තවත් තනතුරු බලාගෙනවත් නෙමෙයි මේ කාර්යයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතු වෙන්නේ. නෑ ජනාධිපතිතුමා දේශපාලනේ ඉන්නවා. ජනාධිපතිතුමා ජනාධිපති කාර්යාලේ නැති වුණත් මේ කාර්යාලේ ඉඳී කියලා අපි හිතනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලේ තුමා දේශපාලන කටයුතු වල කරා. ඔව් දැන්නේ අපේ පක්ෂයේ ලේකම්තුමාට ඇවිල්ලා තියෙනවා මේ ලිපියක් සාකච්ඡාවට එන්න කියලා. අපි මේ සම්බන්ධව තාම මධ්‍යම කාර්ය සභාවේ සාකච්ඡා කරන්නේ. නෑ නෑ එහෙම නෑ. ඒකේ කියලා තියෙන්නේ සහයෝගය ලබා දෙන්න කියන ඒක සම්බන්ධව. දැන් ඒක ඔස්සේ තමයි දැන් පසුගිය දවස්වල මම දැක්ක ප්‍රචාරය ගියා ඒ ලිපියට ප්‍රතිචාරයක් විදිහට මේ මේ නායකයන් මුණ ගැහුණා කියන්නේ. දැන් මේ දවස් තුනක දෙකකට ඉස්සෙල්ලා මුණ ගැසීමක් සිද්ධ වුණා. ඒක ඒකට අදාළව නෙමෙයි ජනාධිපතිතුමාගෙන් සජ්ජාතී පක්ෂයේ සජිත් ප්‍රේමදාස මහත්මයා ඇතුළු කණ්ඩායම කැබිනට් රැස්වීමෙන් අනතුරුව ඉල්ලීමක් කළා තිබුණා හා මුණ ගැහෙන්න ඕන කියලා. ඒ අනුව තමයි රැස්වීම සාකච්ඡාව දුන්නේ. වර්තමාන දේශපාලන තත්ත්වය තමයි එතන කතා කරන්නේ. එහෙම නැතුව මේ ලිපියට අදාළව සාකච්ඡාවක් තාම කරන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද අපි පැහැදිලිව කියලා දෙනවා අපි එක කණ්ඩායමක් එක්ක සාකච්ඡාවක් පවත්වන්නේ. ඒ ඒ අතරේ තවත් කණ්ඩායමක් එක්ක මේ මැතිවරණයක් කරන්න සන්ධානයක් ගොඩනගන්න සාකච්ඡා කරන්න අපිට අවශ්‍ය නැහැ. අපි එහෙම කතාවක් කරෙත් නැහැ. කණ්ඩායමක් නම් කළත් නැහැ. අපිට නැදෙම පුළුවන්. ගෙවතා පිටෙව්වේ මෛත්‍රීපාල ජනාධිපතිතුමා දිනුවම රනිල් වික්‍රමසිංහ මහත්තයා 44න් අගමැති වුණේ. ඒ ප්‍රශ්නයක් නැහැ. නේද මේ මේ සැරේ දැන් විය හැකි දේවල් තියෙනවනේ. අපි 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 වැඩ කරොත් අනිවාර්යෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපති වෙනවා. අපි ඒක අපි හොඳටම දන්නවා. එතකොට එතුමා ජනාධිපති වෙලා දිනුම් දුන්නම එතකොට අග්‍රාමාත්‍යවරයෙක් පත් කරන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ.